ආයුබෝවන් කියලා පිළිගන්නවා SL construction channel එකෙන් ගේන මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් බලමු අපි එදිනදා site එකකදී වැඩ කරනකොට අපිට ඕන වෙන පුංචි පුංචි දේවල්. ඒ වගේම මේ වගේ පුංචි පුංචි දේවල් අපි කොහේ හරි interview එකකට face කරනවා නම් civil engineering සම්බන්ධව අන්න ඒ වගේ තැනකදීත් මේව අහන්න පුළුවන්. හරි අපි බලමු වීඩියෝ එකේ තියෙන්නේ මොනවද කියලා. පළවෙනි එක තමයි grade of concrete. ග්‍රේඩ් ඔෆ් කොන්ක්‍රීට් වල එම් පහ කියන්නේ එකට හතරට අට අනුපාතය. මේක එක කියන්නේ සිමෙන්ති කොටස් එකයි, හතර කියන්නේ වැලි කොටස් හතරයි, අට කියන්නේ කළුගල්, ඒ කියන්නේ තුන් කාලේ කළුගල් කොටස් අටක් දානවා එම් පහ කොන්ක්‍රීට් එකට. ඒ වගේම එම් දහය එකට එකට තුනට හය අනුපාතය, ඒ කියන්නේ සිමෙන්ති කොටස් එකකට වැලි කොටස් තුනයි, ගල් කොටස් හයයි. එම් පහළව කියන්නේ එකට දෙකට හතර අනුපාතය. ඒකෙදිත් සිමෙන්ති කොටස් එකකට වැලි කොටස් දෙකයි, ගල් කොටස් හතරයි. එම් ද 20 කියන්නේ එකට 1.5ට 3. මේකෙදි සිමෙන්ති කොටස් එකට වැලි කොටස් එකමාරයි, ගල් කොටස් 3යි. ඒ වගේම තවත් ඔකට්ටි සමහරලාට දැකලා ඇති එම් 25 30 වගේ තියෙනවා. ඒකෙදි වෙන්නේ සිමෙන්ති වලට සාපේක්ෂව මෙන්න මේ අනුපාත තව අඩු වෙන එක. ඒ කියන්නේ ඒ සම්පූර්ණ මිශ්‍රණයේ තියෙන සිමෙන්ති ප්‍රමාණය වැඩි කරන එක. එතකොට වෙන්නේ ඒ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. මෙතනදී ස්ට්‍රෙන්ත් එක කියලා ගන්න කොන්ක්‍රීට් වලදී කොම්ප්‍රෙසිව් ස්ට්‍රෙන්ත් එක. අපි කොන්ක්‍රීට් දාන්නේ ස්ලැබ් එක ඇති වෙන තෙරපුම ගන්න පුළුවන් වෙන්න. අපි කම්බි දාන්නේ ස්ලැබ් එක ඇති වෙන ආතතිය ගන්න පුළුවන් වෙන්න. මේකෙදි මෙතන M5 කියලා දීලා තියෙන්නේ. M කියන එකෙන් කියන්නේ මික්ස්චර් කියන එක. මෙතන 5 කියලා කියන්නේ මේ අනුපාතයට අපි කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදලා ඒකෙන් කියුබ් එකක් හදලා ඒක ටෙස්ට් කරාම දවස් 21 කට පස්සේ තියෙන ක්‍රම්පෙසිව් ස්ට්‍රෙන්ත් එක. ඒක මනින්නේ නිව්ටන් වර්ග මිලිමීටරේට. දැන් උදාහරණයක් විදිහට මෙතන M20 කියන අනුපාතයට අපි කොන්ක්‍රීට් එකක් හදලා දවස් 28ක් ගියාට පස්සේ අපි ඒක මේ ක්‍රෂ් කරලා බැලුවොත් ඒක ස්ට්‍රෙන්ත් එක තියෙන්න ඕනේ 20යි නිව්ටන් වර්ග මිලිමීටරේට වඩා. එහෙම වැඩිපුර තිබ්බොත් තමයි අපිට ඒ කොන්ක්‍රීට් එකේ M20 ග්‍රේඩ් එකේ කොන්ක්‍රීට් එකක් කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මිනිමම් ක්ලියර් කව එක. ඒ කියන්නේ කම්බියයි කොන්ක්‍රීට් එකේ පිටත මූණටයි අතර තියෙන්න ඕනේ ඉඩ අවකාශය. මේකෙදි අපි ඒ ස්පේස් එක ගන්නෙ මේන් රේන්ෆෝස්මන්ට් වල ඉඳන්. අපි මේ වගේ ස්පේස් එකක් තියන්න ප්‍රධාන කාරණා තුනක් ඉඳන්. එකක් තමයි අපි තුන් කාලේ කළුගල් පාවිච්චි කරනවා නම් ඒ කළුගල් වලට කම්බියයි සයිඩ් බෝඩ් එකයි අතරින් පල්ලෙහාට යන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මොකක් හරි ගිනි ගැනීමකදී කොන්ක්‍රීට් වල තියෙන කම්බි වල ෆයර් රෙසිස්ටන්ස් එක තියාගන්න. ඒ කියන්නේ ගින්නට ඒ කම්බි නිරාවරණය වෙන එක නවත්වන්න. අපි ක්ලියර් කව එකක් තියන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි කම්බි මලකඩ කණ එක නවත්වා ගන්න එක. අපි බලමු මේ දීලා තියෙන තැන් වලදී ක්ලියර් කව එක කීයද කියලා. 14 එක මිලිමීටර 40යි, රාෆ්ට් ෆවුන්ඩේෂන් එක උඩ පැත්තේ මිලිමීටර 50යි, රාෆ්ට් ෆවුන්ඩේෂන් එක යට පැත්තේ මිලිමීටර 75යි, රාෆ්ට් ෆවුන්ඩේෂන් එක සයිඩ් එක පැත්තේ මිලිමීටර 75යි, බීම් එක මිලිමීටර 25ක ස්පේසින් එකක් තියන්න ඕනේ, ස්ට්‍රැප් බීම් එක මිලිමීටර 50ක ස්පේසින් එකක් තියන්න ඕනේ, කොලම් එකත් මිලිමීටර 25ක ස්පේසින් එකක් තියන්න ඕනේ. කොහොමත් අපි තුන් කාලේ කළුගල් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මිලිමීටර 25ක ස්පේස් එකක් අනිවාර්යෙන් තියන්න ඕනේ. තුන් කාලක් කියන්නේ මිලිමීටර 19ක්. එතකොට මිලිමීටර 25ක ස්පේස් එකේ මිලිමීටර 19 කළුගල්ට ලේසියෙන්ම පල්ලෙහාට යන්න පුළුවන්. සමහර වෙලාවට මිලිමීටර 19 කවට ඊට වඩා ලොකු සයිස් එකෙත් කළුගල් එන්න පුළුවන්. ඒක තමයි මිලි 25ක අපි ස්පේසින් එකක් තියන්නේ. ස්ලැබ් එක මිලිමීටර 25ක ආවම ක්ලියර් කව එකක් තියෙන්න ඕනේ. ෆ්ලැට් ස්ලැබ් එකක්වත් ඒ ගානේ තියෙන්න ඕනේ. ස්ටෙයර් කේස් එකක්වත් මිලි 25ක්, රිටේනින් වෝල් එකක්වත් මිලි 25ක්. පෝට් රිටේනින් ස්ට්‍රක්චර් වල මම කිව්වා අර වතුර හින්දා වෙන්න පුළුවන් මලකඩ කෑම වළක්වා ගන්න මිලිමීටර 40ක ස්පේසින් එකක් දීලා තියෙනවා. හරි ඊළඟට බලමු අපි ගඩොල් ගැන. සාමාන්‍යයෙන් අපි සයිට් එකකට ගෙන ගඩොල් වලින් එක ගඩොලක් අරගෙන අපි ඒක වෝටර් ඇබ්සෝප්ෂන් ටෙස්ට් එක කරොත් ඒක බරෙන්, ඒ කියන්නේ ගඩොල් ගලේ බරෙන් 115කට වඩා වතුර උරා ගන්න බෑ. ඒ වගේම ගඩොල් වල කම්ප්‍රෙසිව් ස්ට්‍රෙන්ත් එක සාමාන්‍ය 1.5ක් 2ක් වගේ තමයි වෙන්නේ. ගඩොල් වල ඝනත්වය වෙනවා 1600 ඉඳන් 1900 කිලෝග්‍රෑම් ඝන මීටරයට වෙනකම්. අපි කොහේ හරි පල්ලෙහා තැනකට කොන්ක්‍රීට් දානකොට, උදාහරණයක් විදියට කොලම් එක 14 එකකට කොන්ක්‍රීට් දානකොට අඩි 4කට වඩා උඩ ඉඳන් ඒ කොන්ක්‍රීට් අතාරින්න හොඳ නැහැ. එහෙම අතෑරියොත් ඒ කොන්ක්‍රීට් වල තියෙන කොටස් එකිනෙක වෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ කොන්ක්‍රීට් එකේ අප බලාපොරොත්තු වෙන ස්ට්‍රෙන්ත් එක එන්නේ නැහැ. ඒකට කියන්නේ සැග්‍රිගේට් වෙනවා කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් බයින්ඩින් වයර් සාමාන්‍යයෙන් මිට්‍රික් ටොන් එකක් කම්බි මඳින්න කිලෝග්‍රෑම් 8 ඉඳන් කිලෝග්‍රෑම් 12 වගේ ප්‍රමාණයක් වෙනකන් අපිට ඕනේ වෙනවා.
කිලෝග්‍රෑම් අටක් කියන්නේ සාමාන්‍යයෙන් 25 32 වගේ කම්බි මෙට්‍රික් ටොන් එකක් බඳින්න. කිලෝග්‍රෑම් 12ක් කියන්නේ අපි 10 කම්බියකින් වගේ මෙට්‍රික් ටොන් එකක් බඳිනවා නම් කිලෝ 12ක් යනවා. මිනිමම් චෙයා ස්පේස් ඉන් 1 මීටර. ඒකෙන් කියන්නේ අපි දන්නවා අපි ඩබල් නෙට් එකක් යූස් කරනවා නම් ස්ලැබ් එකකට අපි ස්ලැබ් එකේ ඒ ඩබල් නෙට් එක අතර සම්මත දුරක් පවත්වා ගන්න තැනින් තැන චෙයාස් තියෙනවා. අන්නේ චෙයා දෙකක් අතර උපරිම දුර වෙන්න පුළුවන් මීටර 1යි. ඊට වඩා වැඩි වුණොත් ඒ නෙට් දෙක එකිනෙක ගෑවෙන්න, ඒ කියන්නේ එකිනෙක ලං වෙන්න වගේ බලනවා. මිනිමම් ඩයමීටර් should be used in dowel rod 12 mm. ඒකෙන් කියන්නේ අපි ෆවුන්ඩේෂන් එකක් හරි මොකක් හරි පොළවෙන් යට කන්ස්ට්‍රක්ෂන් එකක් කරනකොට සමහර වෙලාවට අපිට ෆවුන්ඩේෂන් වගේ එකක් කරනවා නම් එක තැනකදී කළු ගලක් හම්බෙන්න පුළුවන්. ඒකවර කරන්න අපි ඒ කළු ගල විදලා යට ඉඳන් කම්බි දාලා, ඒ කියන්නේ කළුගලු විදපු තැන කම්බි දාලා ෆවුන්ඩේෂන් එක හදාගෙන යන එක. අන්න ඒ වගේ තැනක අවම වශයෙන් මිලිමීටර 12 කම්බියවත් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ එක තමයි number of stirrup. ඒක හොයාගන්න අපිට බීම් එකක් නම් බීම් එකේ දිග ස්ටිරප් දෙකක් අතර ස්පෑනින් එකෙන් බෙදලා එකක් එකතු කරනවා. අපි කොලම් එකක් විදිහට ස්ක්වයර් හැඩයක් උදා ගන්නවා නම් අවම වශයෙන් කම්බි හතරක්වත් තියෙන්න ඕනේ. අපි රවුම් හැඩයක් උදා ගන්නවා නම් කොලම් එකකට අවම කම්බි හයක්වත් තියෙන්න ඕනේ. අපි සයිට් එකේ උදා ගන්න සිමෙන්ති වල ඉනිෂියල් සිටින් ටයිම් එක විනාඩි 30ට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්නම් අපිට මොකක් හරි කොන්ක්‍රීට් එකක් හදලා දාන තැනට වෙනකන් ට්‍රාන්ස්පෝර්ට් කරගන්න එහෙම මාරු වෙන්න පුළුවන්. ඒ වගේම ෆයිනල් සෙටින් ටයිම් එක පැය 10ට වඩා වැඩි වෙන්න බෑ. ඒ වගේම අපි රෙඩිමික්ස් කොන්ක්‍රීට් පාවිච්චි කරනවා නම් මෙන්න මේ විදිහට අපි කියුබ් ටෙස්ට් කරන්න ඕනේ. ඝන මීටර 5ක් වෙනකන් එක කියුබ් එකක්, ඝන මීටර 15ක් වෙනකන් කියුබ් දෙකක්, ඝන මීටර 30ක් වෙනකොට කියුබ් තුනක්, ඝන මීටර 50ක් වෙනකොට කියුබ් හතරක්. හොඳයි. මේ වීඩියෝෙන් කතා කරපු දේවල් අපිට එදිනදා සයිට් එක හරි ගෙදරකදී හරි මොකක් හරි වැඩක් කරනකොට ප්‍රයෝජනවත් වෙන දේවල්. ඒ වගේ මොකක් හරි ඉන්ටර්වියු එකකට අපිට ෆේස් කරන්න වෙනකොටත් මම හිතනවා මේ වගේ දේවල් උඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේක ඔකට යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේ මේ වගේ වීඩියෝ දෙකටම බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකට click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔකටියට notification එකක් එනවා. හොඳයි, මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.